එක්තරා උෂ්ණත්වයකදී හයිඩ්‍රජන් වායුව අයඩින් වායුව සමග ප්‍රතික්‍රියා කරලා හයිඩ්‍රජන් අයඩයිඩ් සෑදීමේ සමතුලිතය සඳහා Kc25යි. පළවෙනි කොටස හයිඩ්‍රජන් වායුවේ මවුල දෙකක් සහ H2 වායුවේ මවුල දෙකක් ආරම්භක ප්‍රමාණවලින් යොදා සමතුලිතතාවට එළඹීම ඉඩහැරිය විට සමතුලිතයට පවතින එක් එක් සංඝටකයේ මවුල ප්‍රමාණය ගණනය කරන්න. එතකොට ආරම්භක හයිඩ්‍රජන් ප්‍රමාණය මවුල දෙකයි, ආරම්භක I2 ප්‍රමාණය මවුල දෙකයි. හයිඩ්‍රජන් අයඩයිඩ් ආරම්භයේ තිබිලා නැහැ. අපි හිතමු හයිඩ්‍රජන් වායුවේ විඝටන ප්‍රමාණය මවුල x කියලා. එහෙමනම් I2 වායුවේ විඝටන ප්‍රමාණය මවුල x වෙන්න ඕනේ. එතකොට හයිඩ්‍රජන් අයඩයිඩ් වායුවෙන් හැදෙන්න ඕනේ මවුල 2x ප්‍රමාණය. සමතුලිත විට හයිඩ්‍රජන් වායුවෙන් මවුල දෙකක් ආරම්භයේ තිබිලා මවුල x ප්‍රමාණයක් වැය වුණා නම් සමතුලිතයේ තියෙන්න ඕනේ මවුල දෙක අඩු කිරීම x ප්‍රමාණය. I2 වායුවෙන් මවුල දෙකක් ආරම්භයේ තිබිලා මවුල x ප්‍රමාණයක් විඝටනය වුණා නම් සමතුලිතයේ තියෙන්න ඕනේ මවුල දෙක අඩු කිරීම x ප්‍රමාණය. ආරම්භයේ හයිඩ්‍රජන් අයඩයිඩ් තිබුණේ නැහැ මවුල 2x ප්‍රමාණයක් හැදුනා. එහෙනම් සමතුලිතයේ තියෙන්න ඕනේ මවුල 2x ප්‍රමාණයක්. අපිට දීලා තියෙනවා මේ සමතුලිතතාව සඳහා Kc. අපිට ලියන්න පුළුවන් Kc සමානයි හයිඩ්‍රජන් අයඩයිඩ් වායුවේ සාන්ද්‍රණය වර්ගය බෙදීම හයිඩ්‍රජන් වායුවේ සාන්ද්‍රණය ගුණ කිරීම අයඩින් වායුවේ සාන්ද්‍රණය. එතකොට මේ උෂ්ණත්වයේදී Kc වලගේ 25යි හයිඩ්‍රජන් අයඩයිඩ් වායුවේ සාන්ද්‍රණය හයිඩ්‍රජන් අයඩයිඩ් මවුල ගාන මවුල 2x. අපි හිතමු වායු මිශ්‍රණයේ පරිමාව ඝන ඩෙසිමීටර V කියලා. ඒ යගේ වර්ගය මවුල ගණන අදාළ පරිමාවෙන් බෙදපුවාම සාන්ද්‍රණය ලැබෙනවා. හයිඩ්‍රජන් වායු මවුල ගාන සමතුලිතයේ මවුල 2 අඩු කිරීම x වායු මිශ්‍රණයේ පරිමාව ඝන ඩෙසිමීටර V කියලායි ගත්තේ. I2 වායු මවුල ගාන සමතුලිතයේ මවුල 2 අඩු කිරීම x වායු මිශ්‍රණයේ පරිමාව ඝන ඩෙසිමීටර V කියලා ගත්තේ. එතකොට අපි ලැබෙනවා 25 සමානයි 2x වල වර්ගය බෙදීම 2 අඩු කිරීම x ගුණ කිරීම 2 අඩු කිරීම x. ඒ කියන්නේ 2 අඩු කිරීම x වල වර්ගය. දෙපසම වර්ගමූලය ගන්න පුළුවන්. එතකොට අපිට ලැබෙනවා 5 සමානයි 2x බෙදීම 2 අඩු කිරීම x. හරස් ගුණිතය දන්න පුළුවන්. 5 වරක් 2 10යි. අඩු කිරීම 5x සමානයි 2x. ඍණ 5x මේ පැත්තට ගියම ධන 5x. එතකොට 5x එකතු කිරීම 2x 7x. එතකොට අපිට ලැබෙනවා 7x සමානයි 10යි. එතකොට x සමානයි 10 බෙදීම 7යි. එතකොට සමතුලිත විට හයිඩ්‍රජන් වායු මවුල ගන්න සමානයි 2 අඩු කිරීම x. x කියන්නේ 10 බෙදීම 7යි. එතකොට පොදු හරය 7යි. 2 කියන්නේ 7ෙන් 14. එතකොට 14ෙන් 10ක් අඩු වුනහම 4යි. සමතුලිතයේ හයිඩ්‍රජන් මවුල ගාන 7ෙන් 4යි. එතකොට මේ විදිහටම අපිට ගණනය කරන්න පුළුවන් සමතුලිත විට වායුවේ I2 මවුල ගණන වායුවේ I2 මවුල ගණන සමතුලිතයේ වායුවේ H2 මවුල ගන්න සමානයි. ඒ කියන්නේ සමතුලිතයේ වායුවේ I2 මවුල ගන්න මවුල 7ෙන් 4යි. සමතුලිත විට වායුවේ හයිඩ්‍රජන් අයඩයිඩ් මවුල ගන්න වායුවේ හයිඩ්‍රජන් අයඩයිඩ් මවුල ගන්න 2x. ඒ කියන්නේ 2 ගුණ කිරීම 7ෙන් 10යි. දෙවරක් 10 20යි. ඒක සමතුලිත විට හයිඩ්‍රජන් අයඩයිඩ් මවුල ගාන 7ෙන් 20යි. මේ විදිහට සමතුලිතයේ පවතින එක් එක් වායුවේ මවුල සංඛ්‍යාව අපිට ගණනය කරන්න පුළුවන්. දෙවෙනි කොටස ඉහත සමතුලිත පද්ධතියට හයිඩ්‍රජන් අයඩයිඩ් යම් ප්‍රමාණයක යෙදීමෙන් පසු ඇතිවන නව සමතුලිතතාවයේදී පවතින හයිඩ්‍රජන් අයඩයිඩ් මවුල 4ක් බවට පත්විය. යොදන් ලද හයිඩ්‍රජන් අයඩයිඩ් මවුල ප්‍රමාණය කොපමණද? එතකොට යම්කිසි හයිඩ්‍රජන් අයඩයිඩ් ප්‍රමාණයක් යොදලා තියෙනවා. එතන මුල් සමතුලිතයේදී පවතින හයිඩ්‍රජන් මවුල ගාන I2 මවුල ගාන සහ හයිඩ්‍රජන් අයඩයිඩ් මවුල ගාන තීරණය කරලා තියෙනවා. එතන මේ සමතුලිත පද්ධතියට යම්කිසි හයිඩ්‍රජන් අයඩයිඩ් ප්‍රමාණයක් යොදලා තියෙනවා. අපි ඒ ප්‍රමාණය N කියලා හිතමු.
එතකොට සමතුලිතතාව වෙනස් වෙනවා අපි හිතමු විඝටනය මවුල y කියලා එතකොට හයිඩ්‍රජන් වායු විඝටනය මවුල y නම් i2 වායුවේ විඝටනයත් මවුල y වෙන්න ඕනේ එතකොට හයිඩ්‍රජන් වායුවේ මවුල y ප්‍රමාණයක් විඝටනය වුනොත් හයිඩ්‍රජන් අයඩයිඩ් වායුවේ මවුල 2y ප්‍රමාණයක් හැදෙන්න ඕනේ එතකොට අලුත් සමතුලිතය हाइड्रोजन वायु मौल हतें हतरा तिबुना मौल वायु प्रमाण वैना समतुलित मौल गान मौल हतें हतर अड़ुकिरीम वायु ए विधियमाई समतुलित आई टू मौल गान मौल हतें हतर अड़ुकिरीम वायु इतना समतुलित हाइड्रोजन आयडाइड मौल गान मौल विस्स बेदीम हत एकतुकिरीम एन ए प्रमाण एकतु एंडोने हेदुनु मौल गान मौल देखाई वाय එතකොට මේ ප්‍රශ්නේ කියනවා අලුත් සමතුලිතයේදී පවතින හයිඩ්‍රජන් අයඩයිඩ් මවුල ගාන මවුල 4යි කියලා. එතකොට සමතුලිතතාව සඳහා Kc වලගේ දීලා තියෙනවා මේ උෂ්ණත්වයේදී Kc වලගේ 25යි. එතකොට අපිට ලියන්න පුළුවන් 25 = හයිඩ්‍රජන් අයඩයිඩ් මවුල ගාන මවුල 4යි. වැඩිම අපි හිතමු මිශ්‍රණයේ පරිමාව ඝන ඩෙසිමීටර් V1යි. ඒ යගේ වර්ගය බෙදීම හයිඩ්‍රජන් වායු මවුල ගාන මවුල 7න් 4 අඩු කිරීම y බෙදීම වායු මිශ්‍රණයේ පරිමාව අපි ඝන ඩෙසිමීටර් V1යි කියලා ගත්තා i2 වායු මවුල ගාන මවුල 7න් 4 අඩු කිරීම y වායු මිශ්‍රණයේ පරිමාව ඝන ඩෙසිමීටර් V1යි කියලා ගත්තා මෙන්න මේ විදිහට සාන්ද්‍රණ ආදේශ කරන්න පුළුවන් එතකොට ඝන ඩෙසිමීටර් V1 ගුණ කිරීම ඝන ඩෙසිමීටර් V1 කියන්නේ ඝන ඩෙසිමීටර් V1 ගේ වර්ගය ළවයේ තියෙනවා ඝන ඩෙසිමීටර් V1 ගේ වර්ගය සුළු වෙනවා මවුල වර්ගය සුළු වෙනවා එතකොට අපිට ලැබෙනවා 25 සමානයි 4 වර්ගයේ බෙදීම 7න් 4 අඩු කිරීම y ගුණ කිරීම 7න් 4 අඩු කිරීම y හතෙන් හතර අඩු කිරීම y වල වර්ගය දෙපසම වර්ගමූල ගන්න පුළුවන් එතකොට 25 වර්ගමූලයේ 5යි 4 වර්ගයේ වර්ගමූලයේ 4යි බෙදීම හතෙන් හතර අඩු කිරීම y හරස් ගුණිතය දන්න පුළුවන් 5වරක් හතර 20යි හතෙන් 20 අඩු කිරීම 5යි y සමානයි 4යි එතකොට y මේ පැත්තට යනවා හතර මේ පැත්තට යනවා එතකොට අපිට ලැබෙනවා 5යි y සමානයි 7න් 20 අඩු කිරීම 4. එතකොට පොදු හරය 7 කියලා ගන්න පුළුවන්. එතකොට 4 කියන්නේ 7න් 28යි. එතකොට අපිට ලැබෙනවා 5y සමානයි 20 අඩු කිරීම 28 කියන්නේ ඍණ 8යි. ඍණ 8 බෙදීම 7යි. 7න් ඍණ 8යි 5y. එතකොට y සමාන වෙනවා ඍණ 8 බෙදීම 7 ගුණ කිරීම 5 7වරක් 5 35යි එතකොට y සඳහා ඍණාගයක් ලැබුණේ එතකොට y සඳහා ඍණාගයක් ලැබීමෙන් තේරෙන්නේ විඝටනයේ ඍණාගයක් එතකොට විඝටනයේ ඍණාගයක් වීමෙන් ඇත්තටම කියවෙන්නේ සමතුලිතතාව ප්‍රතික්‍රියක දෙසට නැඹුරු බව එතකොට 7න් 4 අඩු කිරීම ඍණාගයක් කියන්නේ 7න් 4 එකතු කිරීම යම් කිසි අගයක් එතකොට ඒ අගය 7න් 4ට වඩා විශාලයි එතකොට i2 මවුල ගානත් 7න් 4ට වඩා විශාලයි. එතකොට අපිට පැහැදිලි සමතුලිතතාව නැඹුරුනේ ප්‍රතික්‍රියක දෙසට ඒ අදහස තමයි ලැබෙන්නේ විඝටනයේ ඍණවීමෙන්. දැන් අපෙන් ප්‍රශ්න කරන්නේ යොදපු හයිඩ්‍රජන් අයඩයිඩ් මවුල ගණන. එතකොට අපි දන්නවා 7න් 20 එකතු කිරීම n එකතු කිරීම 2y. එතකොට y කියලා කියන්නේ ඍණ 8 බෙදීම 35 සමාන වෙන්න ඕනේ 4ට. එතන මෙන්න මේ විදිහට සමීකරණයක් ලියන්න පුළුවන් අපිට. එතකොට n සමාන වෙනවා 4 අඩු කිරීම 7න් 20 එකතු කිරීම මෙයාගේ ඍණාගයක් ඍණාගයේ මේ පැත්තෙනක ධන දෙවරක් අට 16යි. 16 බෙදීම 35ට. එතන පොදු හරය කියලා ගන්න පුළුවන් 35.
එතකොට 4 කියන්නේ 35ෙන් 4 ගුණ කිරීම 35. එතකොට 4 වරක් 35 කියලා කියන්නේ 140යි. අඩු කිරීම. 35ට 7 ඒවා 5යි. 5 වරක් 20 100යි. එතකොට 140න් 100ක් අඩු වුණාම 40යි. 40 එකතු කිරීම 16 කියන්නේ 56යි. 35ෙන් 56. 56ට තියෙනවා 7 ඒවා 8ක්. 35ට තියෙනවා 7 ඒවා 5ක්. එතකොට 5ෙන් 8, 5ෙන් 8 කියන එක අපිට ලියන්න පුළුවන් 6.6 කියලා. එතකොට අපිට පැහැදිලි යෙදු හයිඩ්‍රජන් අයඩයිඩ් මවුල ගාන 1.6යි. කියන්න පුළුවන් පිළිතුර යෙදු හයිඩ්‍රජන් අයඩයිඩ් මවුල ගණන මවුල 1.6යි. සමතුලිතතාවයේ පවතින පද්ධතියකට යම්කිසි සංඝටකයක් යොදපුවාම සමතුලිතතාවයේ සිදුවන වෙනස ගැන හොඳ අවබෝධයක් ලබා ගන්න මේ ප්‍රශ්නය සාකච්ඡාවේදී ලැබුණු පිළිතුරු අපිට පාවිච්චි කර ගන්න පුළුවන්. එතකොට පළවෙනි සමතුලිතතාවයේදී එක් එක් සංඝටකයෙන් තිබුණු ප්‍රමාණ අපි ගණනය කරගත්තා. සමතුලිතතාව වෙනස් කිරීම සඳහා යොදන ලද හයිඩ්‍රජන් අයඩයිඩ් මවුල ගාන අපි ගණනය කරගත්තා මවුල 1.6යි. එතකොට ඒ හයිඩ්‍රජන් අයඩයිඩ් මවුල 1.6 යෙදුවට පස්සේ භාජනය තුල නැත්තම් ප්‍රතික්‍රියා මිශ්‍රණය තුල තිබූ සමස්ත හයිඩ්‍රජන් අයඩයිඩ් මවුල ගාන මවුල 4.457ක් විතර වෙනවා. එතකොට අලුත් සමතුලිතතාවයේ හයිඩ්‍රජන් අයඩයිඩ් මවුල ගාන මවුල 4යි. එතකොට සමතුලිතතාව ප්‍රතික්‍රියක දෙසට නැඹුරු වෙන්න ඕනේ ලේචටලියර් මූලධර්මයට අනුව. ඒකට හේතුව මොකද්ද? හයිඩ්‍රජන් අයඩයිඩ් යෙදුවේ බාහිරින්. එතකොට හයිඩ්‍රජන් අයඩයිඩ් මවුල ගාන වැඩි වුණා. එතකොට සමතුලිතතාව උත්සාහ කරන්නේ හයිඩ්‍රජන් අයඩයිඩ් මවුල ගාන අඩු කරගන්න. එතකොට සමතුලිතතාව නැඹුරු වෙනවා ප්‍රතික්‍රියක දෙසට. එතකොට අලුත් සමතුලිතයේ තියෙන හයිඩ්‍රජන් අයඩයිඩ් මවුල ගාන මවුල 4.457ට වඩා අඩු වෙලා තියෙනවා. එතකොට අපිට පැහැදිලි සමතුලිතතාව ප්‍රතික්‍රියක දෙසට නැඹුරු වෙනවා. ඒ බව තවදුරටත් පැහැදිලි වෙනවා හයිඩ්‍රජන් මවුල ගානත් වැඩි වෙලා තියෙනවා I2 මවුල ගානත් වැඩි වෙලා තියෙනවා. ඒකට සමතුලිතතාව ප්‍රතික්‍රියක දෙසෙන් නැඹුරු වෙලා. හැබැයි හයිඩ්‍රජන් අයඩයිඩ් මවුල ගාන මුල් මවුල ගානට සමාන වෙන්නේ නැහැ. ඒකට හේතුව යම් කිසි හේතුවක් නිසා සමතුලිතතාව ප්‍රතික්‍රියක දෙසෙන් නැඹුරු වුණාට පස්සේ හයිඩ්‍රජන් අයඩයිඩ් මවුල ගාන මුල් මවුල ගානට සමාන වුණොත් අලුත් සමතුලිතයේ පවතින හයිඩ්‍රජන් සහ I2 මවුල සංඛ්‍යාවත් මුල් මවුල සංඛ්‍යාවක් වෙන්න ඕනේ. නැත්තම් සමතුලිතතා නියතයේ සඳහා කලින් අගයම ලැබෙන්නේ නැහැ. එතකොට සමතුලිතතාව ප්‍රතික්‍රියක දෙසට නැඹුරු වෙනවා. එතකොට ප්‍රතික්‍රියක මවුල සංඛ්‍යාව කලින් සමතුලිතයේ තිබිච්ච මවුල සංඛ්‍යාවට වඩා වැඩි වෙනවා. ඒ හින්දා අලුත් සමතුලිතතාවයේ පවතින ඵලයේ මවුල ගාන කලින් සමතුලිතයේ තිබිච්ච ඵලයේ මවුල ගානට වඩා වැඩි වෙනවා. හැබැයි බාහිරින් යෙදූ ප්‍රමාණයත් සමග තිබිච්ච සමස්ත මවුල ගානට වඩා අඩු වෙනවා. මම හිතනවා මේ අගයන් වලින් මේ අදහස හොඳින් පැහැදිලි වෙන්නේ නැති කියලා.